ආයුබෝවන්. ඇයි රත්තරන් ඔච්චර ගණන් කියලා කොල්ලන්ට අහන්න සිද්ධ වුණාට තාත්තලා නම් රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ ගීතේ කියලා බොහොම ආදරෙන් තමයි දූලට කතා කරන්නේ. ඉතින් දූලා වගේම වටින රත්තරන් ගැන තමයි අද අපි සොයා බලන්නේ. ඈත අතීතයේ පටන්ම පාරාවෝ සහ ඊජිප්තු දසුන් ආභරණයක් වශයෙන් සහ ධනවත් බව ප්‍රකාශ කිරීමේ සංකේතයක් වශයෙන් රත්තරන් භාවිතා වී තිබෙනවා. ඊජිප්තු පිරමීඩ සැරසීමටත් පාරාවරුන්ගේ සහ අතීත චීන රජවරුන්ගේ සොහොන්වල මරණින් මතු ජීවිතයට ගෙන යාම සඳහාත් රත්තරන් තැන්පත් කර ඇති ආකාරය දැක ගන්නට පුළුවන්. ගංගන ගාවීන්ගේ ඇස් පාර ජම්බුල කිරණ වලින් ආරක්ෂා කිරීම සඳහා ඔවුන් පළඳින හෙල්මටේ ඉදිරිපස කොටසෙහි සීන් රන් පටලයක් ආලේප කර තිබෙනවා. ආවර්තිතා වගුවේ 79 වෙනි ස්ථානයේ තිබෙන රත්තරන් කාමර උෂ්ණත්වයේ ඝන වශයෙන් පැවතුනත් හරිම මෘදු ලෝහයක්. AU යන රසායනික සංකේතයෙන් හඳුන්වන මෙහි දීර්ඝ නාමය ඕරම් යන්නයි. විද්‍යුත් සන්නායකතාවයෙන්ද ඉහළ රත්තරන් වලට ඇති විවිධ ලෝහ සමග මිශ්‍ර වීමේ හැකියාව නිසාම එහි ශක්තිමත් බව වැඩි කරන්නට තඹ හෝ වෙනත් ලෝහ වර්ග මිශ්‍ර කරනු ලබනවා. මිශ්‍ර කරන ලෝහය අනුව රත්තරන් වල කහ පැහැති දිලිසෙන සුළු වර්ණයට වෙනස්කම් ඇති වෙනවා. ඒ අනුව රිදී එකතු කළ විට කොළ පැහැයත් මැංගනීස් නිකල් හෝ ප්ලේඩියම් එක්කල විට සුදු පැහැයත් වැඩිපුර තඹ එක්කල විට රෝස පැහැයත් ලැබෙන ආකාරය දැකගත හැකි. අතීත ආසියානු වෙළඳසැල්වල කැරොප් නැමැති ශාකයේ ඇටවල බරට සාපේක්ෂව රත්රන් මිනුම් කළ නිසා පසුකාලීනව එම නම කැරට් නමින් කටවහරට ආවා. කැරට් 24 රත්රන්වල පූර්ණ වශයෙන්ම වගේ රත්රන් අඩංගු වන අතර කැරට් 12හි පවතින්නේ 50%ක් රත්රන් සහ 50%ක් මිශ්‍ර කළ ලෝහ වශයෙන්ුයි. රන් ආභරණයක තත්ත්වය පිළිබඳව ඔබට සැකයක් තිබෙනවා නම් හෝ ඒ ගැන වැඩිපුර දැනගැනීමට අවශ්‍ය නම් ජාතික මැණිකා සරණාභරණ අධිකාරිය ඉදිරිපත් කර එය සහතික කරවා ගන්නට පුළුවන්. මොකද නිවැයම යන්ත්‍රයකින් සිදු කළාද මානව ශ්‍රමයෙන් කළාද යන්න අනුවද රත්රන් වල මිල තීරණය වෙනවා. දැනට ලෝ විකිණී ඇති මුළු රත්රන් ප්‍රමාණයෙන් 11%ක්ම තිබෙන්නේ ඉන්දියානු කාන්තාවන් ළඟයි. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රතිශතය ඇමරිකාව, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය යන රටවල් තුනෙන්ම තියෙන රන් සංචිතවලටත් වඩා වැඩි. පළඳින්නට විතරක් නෙවෙයි බොහෝ රටවල්වල රත්රන් ආහාරයට ගන්නට හැකියාකාරෙන්ද සකසා ආහාරවලට එක් කරනවා. හැබැයි රත්රන් කෑවට අපේ ශරීරයට ඒ ජීර්ණය කර අවශෝෂණය කරගන්නට නම් බෑ. ආයෝජනයක් වශයෙන් ඔබ රත්රන් මිලදී ගන්නවා නම් රත්රන් බිස්කට් වශයෙන් ලබා ගන්නත් පුළුවන්. ඔන්න ඉතින් මේ රත්රන් කතාව ඇහුවට කටුස්සන්ගේ කරේ රත්රන් බඳින එකත් නුවණට හුරු නෑ කියලා මතක තියාගන්න එකත් වැදගත්. එහෙම නේද? ඉතින් මේ දේ ඔබට වැදගත් වුණා නම් අපිව subscribe කරලා ඔයාගේ අදහසත් පහලින් comment කරන්න. ඔබට සුබ දවසක්.